2019 නොවැම්බර් 27 වෙනිදා අමාත්‍ය මණ්ඩලය ඉතා වැදගත් තීන්දුවක් ගන්නවා ආර්ථික පුනර්ජීවනය සඳහා අත්‍යවශ්‍ය කාරණයක් විදිහට සරල විනිවිදභාවයෙන් යුතු සහ කාර්යක්ෂම බදු ක්‍රමයක් ශ්‍රී ලංකාව හඳුන්වා දිය යුතුයි කියලා. මේ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ක්‍රියාත්මක වෙමින් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යතුමන් 54ක් 2009 අංක 9 දරන ජාතික ගොඩනැගීමේ බදු පනත 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත 2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කරන කෙටුම්පත් ඉදිරිපත් කරලා ඒ ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීමට ඊ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතත් 2022 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතත් සංශෝධන අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. මුල් තීන්දුව ගද්දී ආර්ථිකය සවිමත් කිරීම තමයි ප්‍රධාන වශයෙන් අරමුණුනේ. නමුත් ඊට පස්සේ ඇති වුණු කොවිඩ් 19 වසංගත තත්ත්වයත් එක්ක කී කාරණාද සලකලා බැලලා සරල වීම වගේම ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන ආකාරයේ බදු ප්‍රතිපත්තියකට ආණ්ඩුව යා යුතුයි කියන එක අමාත්‍ය මණ්ඩලයේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.